දැම්මන් කියල දෙන්න යන්නේ ෆොටෝෂොප් වල තියෙන ෆයිල් එකක් සේව් කරන්න පුළුවන් තවත් ෆෝමැට් එකක් ගැන. මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා PSD කියන ෆෝමැට් එක සහ JPEG කියන ෆෝමැට් එක. PSD කියන ෆෝමැට් එකෙන් අපි කරන්නේ ප්‍රොජෙක්ට් ෆයිල් එකක් හැටියට සේව් කරනවා. JPEG කියන ෆයිල් ෆෝමැට් එකෙන් අපි කරන්නේ පින්තූරයක් හැටියට සේව් කරනවා. නමුත් මේ PNG කියන ෆෝමැට් එක චුට්ටක් වෙනස්. ඇයි ඒ වෙනස් කියලා ඔයාලට දැන් බලන්න පුළුවන් මම මේ ලෙසන් එක කියලා දුන්නාට පස්සේ. අපි මේකට ෆයිල් new නැත්නම් කීබෝඩ් එකේ ෂෝට් කට් එක control n හරහා අලුත් canvas එකක්, ඒ කියන්නේ සුදු පාට canvas එකක් අපි open කරගන්නයි යන්නේ. මෙහිදී මම අඟල් වලින් තමයි මේ අගය ලබා දෙන්නේ. අඟල් 5ක සහ අඟල් 5ක resolution කියන්නේ මොකක්ද කියලා වාදන් දන්නවා. resolution එක මම 300ක් වගේ දෙනවා. RGB color mode එකෙන් CMYK color RGB color ආදන්නව මොනවාද කියලා මේ විදියට දීලා background content එක white විදියට තමයි මට එන්න ඕනේ. කියන්නේ සුදු පාට එකක් විදියට මේ විදියට දීලා අපි okay කරනවා. එතකොට අපි ලබා දුන්න අගයන් වල හැටියට අඟල් 5 අඟල් 5 උසින් සහ පළලින් යුතු සුදු පාට canvas එකක් මේ විදියට open වෙනවා. ඊට පස්සේ මම අලුත් layer එකක් create a new layer මෙන්න මේ layer palette එකේ යටම තියෙන button එක create a new layer කියන button එක click කරනවා. එතකොට මෙන්න මේ විදිහට his layer එකක් අපිට open වෙනවා. ඔයා දැනගන්න මෙන්න මේ විදිහට කොටු 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 පෙන්වන තැනක් Photoshop වල තියෙනවා නම් එතන කිසිම දෙයක් නැහැ. image එකක් නැත්නම් color එකක් pixel එකක් කිසිම දෙයක් මෙතන නැහැ. මේක තමයි his අවකාශය පෙන්වන විදිහ Photoshop වල. ඒ කියන්නේ මෙතන කිසිම දෙයක් නැහැ. හරි. මම දැන් කරන්න යන්නේ මෙතන logo එකක් design කරනවා. ඔයාලට උදාහරණයක් ඇරෙන්න මම කියන්න ඕගොල්ලන් Facebook වල page දැකලා ඇති. ඒ page වල තියෙනවා logo එකක්. ඒ logo එක හැම photo එකටම එයා දානවා. අන්නේ විදිහ ලෝගෝ එකක් තමයි අපි හදාගන්න යන්නේ. තවත් උදාහරණයක් ඇරෙන්න ෆොටෝග්‍රාෆර්ස්ලා ඒගොල්ලන් ගන්න ෆොටෝස් වලට ඒගොල්ලන්ගේ නම දාලා නැත්නම් මොකක් හරි ලෝගෝ එකක් දාලා ඒගොල්ලන් වෝටර්මාක් එකක් දානවා. අන්නේ වෝටර්මාක් එකක් අපි කොහොමද හදාගන්න කියන දේ තමයි දැන් මේ කරන්න යන්නේ. මොකද එහෙම වෝටර්මාක් එකක් හදනවා නම් අපි ඒ වෝටර්මාක් එක සේව් කරන්න ඕනේ PNG කියන ෆයිල් ෆෝමැට් එකෙන්. මම අන්නේ හන්ද තමයි මේ දේ කොහොමද කරන්න කියන එක ඔයාලට කියලා දෙන්න. හරි. මම දැන් normally ඔයාලට කියලා දෙන්න ඕන හන්ද පොඩි logo එකක් මෙතන design කරන්න. ඔයාලට කැමති විදිහට text shape layers brushes ඕනම දෙයක් අරගෙන මේ විදිහට design එක කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඔයා design එක කරන්න ඕන අපි මේ ගත්ත his layer එකේ බව.
අපි ටෙක්ස්ලේ එක ගත්තා එක ටෙක්ස්ලේ එක මෙල්ලේකට උඩින් වෙනමලේ එකක් හැටියට තමයි ඇඩ්ගුණේ. හොඳයි, මේ විදිහට මං සරලව ලෝගෝ එකක් මේ ෆොටෝග්‍රැෆි කරන කෙනෙක් ලෝගෝ එකක් ඩිසයින් කරගත්ත විදිය තමයි මං ඔයාලට පෙන්නුවේ. දැන් මෙයාට ඕනේ මේක වෝටර්මාර්ක්යක් හැටියට එයාගේ හැම ෆොටෝග්‍රාෆ් එකකටම දාලා ෆේස්බුක් හරි නැත්නම් කුමන හෝ සෝෂල් මීඩියා එකකට අප්ලෝඩ් කරන්න. හොඳයි, දැන් කොහොමද මේක ලෝගෝ එකක් විදියට හදාගන්නේ? ඔයාලට දැන් තේරෙනවා ඇති මේක වෝටර්මාර්ක්යක් විදියට හැදෙන්න ඕන නම් මෙන්න මේ සුදු පාට ඒරියා එක නැතුව තියෙන්න ඕනේ. කියන්නේ මෙන්න මේ විදිහට, මෙන්න මේ විදිහට තිබුණාම තමයි ඒක වෝටර්මාර්ක්යක් හැටියට අපිට පෙන්වුම් කරන්න. මම කලින් කිව්වා ආකාරයට මේ විදිහට පෙන්වන්නේ මේ හිස් අවකාශය. කියන්නේ මේ සුදු පාට ඒරියා එක ඉවත් කරාම, අපි මේ බෑග්ග්‍රවුන්ඩ් ලේ එකේ අයි එක ඕෆ් කරාම අපිට පේන්නේ මේක වෝටර්මාර්ක්යක් හැටියට. අපිට පුළුවන් නම් මෙන්න මේ විදිහටම මේ ෆොටෝ එක සේව් කරගන්න. එතකොට ඒක નિરાයසෙම වෝටර්මාර්ක්යක් බවට පත් වෙනවා. හරි ලේසි අපිට මේ වැඩේ කරන්න. අපි කරන්න ඕනේ මේ බෑග්ග්‍රවුන්ඩ් කියන ලේ එක අපි ඕෆ් කරනවා. මේ අයි එක ඕෆ් කරගන්න. ඕෆ් කරලා අපි යනවා ෆයිල් සේව් ඇස් ෆොටෝෂොප් නෙමෙයි අපි ගන්න PSD කියන ෆෝමැට් එක නෙමෙයි. එන්න මෙතන තියෙනවා PNG පෝර්ටබල් නෙට්වර්ක් ග්‍රැෆික්. මේකෙත් දිග තේරුම PNG කියන ෆෝමැට් එක අපි ගන්නවා. අරගෙන මෙතන අපි නම දෙනවා වෝටර්මාර්ක් කියලා. ඊළඟට සේව් කරන්නයි තියෙන්නේ. මේදී PNG ඔප්ෂන්ස් කියලා මේ විදියට ඩයලොග් බොක්ස් එකක් එනවා. ඒක කිසි දෙයක් වෙනස් කරන්න යන්න එපා. ඕකේ කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සේ මේක සේව් වෙනවා වෝටර්මාර්ක්යක් හැටියට. මේ සුදු පාට ඒරියා එක නැතුව මෙන්න මේ තියෙන විදිහටම තමයි ඉමේජ් එක සේව් වෙන්නේ. අපිට ගිහිල්ලා බලන්න පුළුවන් මෙන්න වෝටර්මාර්ක් කියලා තියෙනවා. අපි ක්ලික් කරලා බලමු. නමුත් අපිට මෙතන පේන්නේ සුදු පාට ඒරියා එකත් එක්ක. නමුත් අපි මේක දැන් ෆොටෝෂොප් වලට අරගෙන බලමු. මම මෙතනින් මේක දැන් ක්ලෝස් කරගන්නවා. ක්ලෝස් කරගෙන අපි වෙනම ඉමේජ් එකක් මේකට ඕපන් කරගමු. මෙන්න මේ ඉමේජ් එක මම ඕපන් කරගන්නවා. මේක තමයි දැන් යා කැමරාවෙන් ගහපු ෆොටෝ එක. ඕපන් කරගන්නවා. ඊළඟට ෆයිල් ඕපන් හරහා නැවතත් මේ වෝටර්මාර්ක් එකත් ඕපන් කරගන්නවා. එතකොට වෝටර්මාර්ක් එක වෙනම කැන්වස් එක තමයි ඕපන් වෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් දැන් මේ සුදු පාට ඒරියාවක් නැතුව හිස් අවකාශයක තමයි දැන් මේක ඕපන් වුණේ. හරි, දැන් කලින් පාඩමේ හැටියට ඔයාලට පුළුවන් Ctrl A විදියට කලොක් සිලෙක්ට් කරලා Ctrl C Ctrl Tab එකෙන් අපේ මේ ෆොටෝ එක තියෙන කැන්වස් එකට මාරුවලා Ctrl V හරහා මේක paste කරගන්න. පේනවා ඇති මෙන්න මේ විදිහට වෝටර්මාර්ක් එකක් මේකට ඇඩ් වුණා. සුදු පාට ඒරියා කිසිම දෙයක් නැහැ. මොකද අපි සුදු පාට ඒරියා එක හැටියට තිබ්බ බෑග්ග්‍රවුන්ඩ් ලේ එක ඩිලීට් කරලා තමයි නැත්නම් හයිඩ් කරලා තමයි අපි මේක PNG කියන ෆෝමැට් එකෙන් සේව් කරගත්තේ. හොඳයි, ඔයා තේරුම් ගන්න ඕනේ තමයි දැන් PNG කියන ෆෝමැට් එකෙන් හැර වෙනත් ෆෝමැට් වලින් සේව් කරාට මේ විදිහට අපිට වෝටර්මාර්ක්යක් හැටියට මේ ඉෆෙක්ට් එක ගන්න බෑ. අනිවාර්යෙන් PNG කියන ෆෝමැට් එකෙන් සේව් කළ යුතුමයි. එහෙම සේව් කරන විට හිස් අවකාශයක අපේ මේ ලෝගෝ එක නැත්නම් අපි හදාගත්ත දේ තියෙන්නටම ඕනේ.